කාන්තාවන්ගේ ප්‍රෝලෙක්ටින් හෝමෝනයේ ස්‍රාවය සහ ක්‍රියාකාරීත්වය ගැන මේ වීඩියෝකෙන් පැහැදිලිව දැනගන්න. ප්‍රෝලෙක්ටින් හෝමෝනය නිකුත් වෙන්නේ මොලේ පාදයේ තියෙන පිටියුටරි ග්‍රන්ථීන්. මේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය පවත්වාගෙන යන්න ගොඩක් වැදග. ගර්භණි සමයේ ප්‍රෝලෙක්ටින් හෝමෝනය නිෂ්පාදනය වැඩිවෙනවා. ඒත් එක්කම පියවිරුවල කිරි නිෂ්පාදනය සඳහා ශීර ග්‍රන්ථි වර්ධනය වෙනවා. ඔයාල කවදහරි අහලා හෝ දැකලා තියෙනවද අවිවාහක කාන්තාවක් තුළ ඉහළ ප්‍රෝලෙක්ටින් නිපදවීමේ සිද්ධියක්. අපි බලමු මොකක්ද මේ සිද්ධිය කියලා. ඉහළ ප්‍රෝලෙක්ටින් නිෂ්පාදනයට හේතුව දැනගන්න කලින් මේ අධික ප්‍රෝලෙක්ටින් කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට බාධා කරන අතර සමහර අවස්ථාවල නිපල් වලින් කිරිස්රාවය වන බව දැනගෙන ඉන්න එක වැදගත්. පිරිමින් තුළත් මේ ප්‍රෝලෙක්ටින් වැඩිවීම නිසා පියයුරු විශාල වීම සහ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. අවිවාහක කාන්තාවකගේ ප්‍රෝලෙක්ටින් නිෂ්පාදනය වැඩි වුණොත් ඔසප් චක්‍රයට බාධා වන අතර කිරි නිෂ්පාදනයද ආරම්භ වෙනවා. මෙහෙම වෙන්න හේතු විදියට විවිධ ඖෂධ සහ විවිධ සෞඛ්‍ය තත්ත්වයන් සහ ප්‍රෝලෙක්ටිනෝමස් තත්ත්වයන් බලපානවා. මේ ප්‍රෝලෙක්ටිනෝමස් කියන්නේ පිටියුටරි ග්‍රන්ථියේ ප්‍රෝලෙක්ටින් නිපදවන සෛල තුළ ගෙඩි සෑදීම. මේ ප්‍රෝලෙක්ටිනෝමස් තත්ත්වය අවිවාහක කාන්තාවකට ආවොත් ප්‍රෝලෙක්ටින් නිෂ්පාදනය වැඩි වෙලා අපි කලින් කතා කරපු සිද්ධිය වෙනවා. ඖෂධ ගැන කතා කළොත් ඩොපමයින් රසායනිකය අඩංගු ඖෂධ මේ ප්‍රෝලෙක්ටින් හෝමෝනය නිෂ්පාදනය අඩු කරනවා. ඒත් සමහර ඖෂධවල ගැටලු තියෙනවා. අධිරුධිර පීඩන ඖෂධ, වේදනානාශක ඖෂධ වගේ දේවල් වලින් මේ ප්‍රෝලෙක්ටින් නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්. ප්‍රෝලෙක්ටින් නිෂ්පාදනය වැඩි වෙන සෞඛ්‍ය තත්ත්වයන් තමයි වකුගඩු රෝග, තයිරොයිඩ් අඩුවීම, පපුවේ කුඩා බිබිලි, රෑෂ් වගේ දේවල්. ඔසප් චක්‍රයේ ආබාධ එක්ක නිපල් වලින් කිරිස්රාවය පෙන්නුම් කළොත් මේ ප්‍රෝලෙක්ටින් වැඩිවීම රුධිර පරීක්ෂණයක් ඔස්සේ හඳුනගන්න පුළුවන්. ඒ ඔස්සේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඩොපමයින් අඩංගු ඖෂධ භාවිතයෙන් මේ තත්ත්වය මගහැරගන්න පුළුවන්. මීට අමතරව රේඩියේෂන් තෙරපි සහ ශල්‍යකර්ම ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකෙන් මොකක්ම හරි අලුත් දෙයක් ඉගෙන ගත්තනම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ගුඩ් ලක්.